යම් මොනවා කියන්නේ නැහැ නේ බා. ඕම නැහිලා නැහැ මොකටද බා? බඳලා ගලපන්කො. තියෙදි යමු නේද? මොකක්ද ඉතින් රැවෙන්නේ එළියෙන් ඔෆිස් එකේ. යමු. හරි මචං අපි යනවා. හරි මචං හරි හරි හරි. එන මචං අපි යනවා. හරි. ඔෆිස් එකේ පොඩි වැඩක් තිබ්බා. මේ මහරෑ වෙනකම්? කොහේරි මගුලක යන්නේ ඇති? නැත්නම් මේ මහරෑ කොහෙන්ද ඔෆිස්? මොන කර්මයක්ද මන් දන්නේ? මේ වගේ මිනිස් එක්ක මාත් ආවනේ. මේවා ඉතින් අපේ දෙමව්පියන්ගේ වැරදි. හොයලා බලන්න තු කරලා දීපු එක. තම්සෙට නම් හොදක් සිද්ධ වෙන්නේ නැහැ ඔයි. ඔය ආපු ගමම බාත්รูම් එකට රිංග ගත්තේ. කොහේ හරි මගුලක ගිහිල්ලා එන්න ඇති. එනවා එනවා නාගෙන මෙනවා. අද මේ දෙකෙන් එකක් බේරගමු. මේ ඔකේ යවුද? ඇඟිල්ල ගහන්නත් ආගෙන ඉඳි පහත් තියෙනවා බා. පොඩ්ඩක් ඉඳහ. මේ කොවන් කවිෂ් කියා? ආ ඔය එන්නේ ඊනකොට. ආ බොයිස්. අම්මෝ. ඔය ආදාම මතක කර කර හිටි. ආ මාත් මේ උඹල මතක් කළා. මොකද අද කියන්නේ? යන්න. ඇයිද? කොයි ෂොට් එක ගන්න? ඇයිද එක නම් හොඳයි. දවස් ගන්න හොඳයි. මට නම් ඕල නැහැ මචං. ඇයි ඉතින් උඹල ඔක්කොම ඕකේ. අද පර්ස් එකත් ඉතින් බරයි. එහෙමද? මචං මේ බාරණයටත් අපි කියමුනේ. මම ළඟ ඉතාලේ ආවා. පොර ළඟ දිනෙන්නේ. ෂුවර් ඇත් යනවා. ඒ වුණාන මචං කියන්න වෙන්නේ නැතන් හරි නෑනේ. ඕලන්නේ අපි කියලා බලමු. ආ, මොකෝ? ආ, මොකද කරන්නේ හවසට? සෙට් එකද? අද මේ එච්චර ලයිකට කතා කරගෙන ඉන්නේ. අපේ ඉතුවේ ඔයා කැමති දෙයක් නැහැ කියලා. ඇයි? ඔබ දැන් ඉතින් නිවුලි මැරී ඉන්නේ. විසුද බං දැන් දැන් බොන්න ඕන. අම්මට ඒක අවසත මං ගන්න යා. අඩෝ අඩෝ ලැකිරි. හරිනේ. හරි. ඕකේ යා. සුපිරි යා. දැවල්ලා හයි. දැවවා. දැවවා. යව්. දැවවා. කියන්න. Thank you. Please. Thank you.
මම ගෙදර යන්නේ නැ මට ගෙදර යන්න බෑ ඒ මේ ඔබ ඇත්තටම දැන් ගෙදර යන්න නැද්ද මට බෑ බං ගෙදර යන්න මට යන්න බෑ වෙයි බං ගෙදර යන්න බෑ කියන්නේ මචං දෙතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා උඹට මං ඒ ප්‍රශ්නේ ඔක්කොම කියන්න මරියන් ආ මරියන් මම ගෙදර යන්න බලාපොරොත්තුවක් නෑ මචං මම ගෙදර ගියාම ගෑනි මාව මරන් කනදන බබා බලපන් මම දැන් ඕටි කරන්නේ දවසර පෑ තුන හතරක් ඕටි කරන්නේ බං ලයිට් බිල් ගෙවන්න ඕන වතුර බිල් ගෙවන්න ඕන ෆෝන් බිල් ගෙවන්න ඕන දැන් ටැක්ස් වලත් කපනවා පඩියෙන් බාගිය ඕව කරන්නේ ගෙදරුන් ජීවත් කරවන්න බං මොකද අපේ ගෙදර ගෑනි තන් ඉන්නේ මම මේ වෙන ගෑනු පස්සේ යනවා කියලා ෂි ලැජ්ජයි බං ලැජ්ජයි මම ආපහු ගෙදර යන්නේ නැ යනවනයි යන්නේ මචං මා රෑවෙලා ඉතර මචං ගෙදර ගෑනි දෙයි උදේ වැටෙනවා මචං ගෑනි හැරෙන්න කලින් මම නිකන් සිකුරුඩි කාරෙක් වගේ බා පාන්දර එනවා රෑවෙලා යනවා ඒ වසවර්ති ගෑනි මාව මරන් කනවා මං ගෙදර යන්නේ නැ මට ගෙවල් දොරවල් නැ මං අපි ඕටි කරන්නේ යයි ටැක්ස් වලට කපරෝ ලයිට් බිල් දාන්න වතුර මම ගෑනු පස්සේ යනවා බල දන්නවනේ මම බලත් එක්ක ඉන්න ලං දවසින් ජෙනුවින් චරිත ගෑනු විශ්වාස කරන්න ගෙදර යන්න මචං ගෑනු වයිෆ් ලා කියන්නේ නොපතන් නොපතන් ෂට් නොපතන් දැන් නෑ ගෙදර යන්න තෝත් තෝ නපල මොකද්ද බං කියන්නේ අරුන් දෙන කියන්නේ තෝපල මයන්නේ ඕනේ මගුලක් කරපම් බා මම යන්නේ තව එළිය අඩු වුණා මේ අපිට ගෙවල් දිනවා අපි යන්න ඕනි අර තොට වයිෆ් ලා නැන්නේ තෝපල මට ගෙයක් තියෙන වයිෆ් කෙනෙක් ඉන්න මං ගෙදර යන්න තෝපල බේනම් මෙතනම ඉඳපා හරි තෝපල වර්ණයගෙන පවුකලීතුන ඔබා ඇයිවා උබේ ගෑනි යකෝ යකින්න එම ගෑනු එම තමයි බා ඔක්කොම ගෑනු යක්ෂණිය වගේ ඕ වර්ණයා හිතොන්ද එක ඌ මාර විදිහට කල කිරලා ඉන්නේ උගේ ගෑණියක් බා මං හිතන්නේ ඕක අලෙවන්ද බං මර තේරෙන්නේ නැහැ බං පවු බං හැමදාම බොන්නේ ඔය ගෑණි හන්දා පවු බං ඌ හැමදාම ඕක කියනවා නේද ගෑණි කෑ ගන්නවා ඔළුව කනවා ගෙදර යන්න බෑ කියලා දැමුත් බා බීග බලාංක ඒ වුණාට බං මේ අපිත් මොනවද බං ඒක කියන්නේ බවර යන්න යා මොකද අද මගේ මහත්තයා පරක්කු ඔෆිස් එකේ වැඩි ප්‍රශ්නයක් වුණා ඒකයි හරි ගමන්නේ ඔයයි මිනි වොෂර් දාගෙන කැම කන්නේ මට බඩගින්න මං කෑවෙත් නෑ වයනක හරි මෙක් නේන මචං මේ ડોකියුමන්ට්ස් එකත් සයින් කරලා දීපන්කො මචං මේ අද හවසට ෆ්‍රීද? අපි වැට්ටිය පොඩ්ඩක් සෙට් වෙන්න බැරිද? ඒක නෑ මම එච්චරලා ගිහී තොරද කිසි නන්දුවක් නෑ. කොහෙද බං මු බැන්දත් හරි සම්පූර්ණ වෙනස් වෙලා. වෙනස් වෙලා නේ මචං වෙනස් වෙන්න වෙලා. මම උදේට ගෙදරින් ආවට පස්සේ ආපහු හවසට ගෙදරට එනකන් කෙනෙක් බලන් ඉන්නවා. ඒ තමයි මගේ වයිෆ්. යාමජන් උදේ පාන්දර 4:00 මාට පාඩේ ගිටලා
මට කෑම ඉයලා පිහලා මගේ මේ ඇඳුම් ඕදලා අයින් කරලා මුළු ගෙදරම මෙච්චර තනියෙන් කරනවද වල්ලා ඊට පස්සේ තනියම ගෙදරට ලයිනවා මම ඔගොල්ලොත් එක්ක මෙතනට එනවා වැඩ කරනවා කතා කරනවා කනවා බොනවා විනෝද වෙනවා සතුටින් කාලය ගත කරනවා නමුත් මගේ වයිෆ් මුළු දවසම මෙඩත් එක්ක තනියෙන් ගෙදර ඉන්නවා එදින් මචං හවස 5ට 6ට මම ගෙදර ගියේ නැත්තම් මම හිතන්නේ ඒක මගෙන් නෙ ලොකු වැරදීමක් මොකද මගේ වයිෆ්ට මාත් එක්ක ඉන්නේ 10 15 ද පැය දෙක තමයි එයාගේ මුළු ජීවිතයම ඉතින් මම යුතුකම තමයි හැකි ඉක්මනින් මචං ගෙදර ගිහිල්ලා එයත් එක්ක සතුටින් කාලය ගත කරන්න මේක බල දැම්ම තේරෙන්නේ බල බඳින්න මේක ඇත්තටින් හරි හැමන් වයිෆ් කෙනෙක් බඳින්නත් ඕන හරි මචං අපි තියන නොහිතර දෙයක් අපේ මචං වයිෆ් ලට එළියෙන් සතුටු වෙන්න බෑ පිරිමි අපි ට්‍රිප් යනවා කනවා බොනවා විනෝද වෙනවා සින්දු කියනවා අපිට මචං ඕන තරම් විනෝද වෙන්න ක්‍රම තියෙනවා හැබැයි වයිෆ් ලා තනිය මචං ගෙදර වැඩ කරගෙන තනිය කාලය ගත කරන්නේ මේ ලෝකේ ඕනම ගැහණියක් මචං පිරිමින්ගේ ජීවිතය තුලින් ආදරය වෙනවා අපි තීරණ ගන්නවා මේක ඉතින් උඹලා තීරණ නම් බල ඔක්කොම කසාද බඳින්නත් ඕන හැබැයි ඉතින් මගේ වයිෆ් වගේ හරි හැමන් වයිෆ් කෙනෙක් කසාද බඳින්නත් ඕන යා විලා ප්ලේන් දියගෝ